පසුගේ දවසල බට බස්නාහිර පලාාතේ කෝවිෙන් ිස්සල්ලා. හයේ පන්තිය දක්වා ගුරුවරු දාශේදාහක් පුරුල් පුහුණු කරන්න ගිය. එතුරිිකව ශවාංසමේ දාසේ දාහම ඉන්න පුදුව මාන්සික අසානක. පන්තියට යන්නේ ඉගන ගන්නේ පුදුමාකාර වෙහෙසගේ ළමයි දකිනකොට කරපපන් ඒගොල්ලන්. අනේ කෝමරි සති පාසල හරා. මේ අටි කියල දෙ මෙමති මොන කොරාන්නද ෝගොල්ලන් තිංක මාංසික සහන පෙන්න්නන්ඩ එපා ලමයින්ද එළමයි පුංචි ලමයිනේ දඟකරනවානි ඉන්ඩ කරනු කමන්නෑ කියලා කරමු දෙමුකය. ඒටසේ අධ්‍යක්ෂතුමා කියනවා ඒ දාසේ දායි එක්කනෙක්කත් නැතුලු බෝ නොවන්න මාරාන්තික ලිඩක් නැති. අප ස්කෝල්ල ගන්නන ගුරුවරුන්ගාව බෝ නොවෙනගැනදී වැඩියාව. හටක්ල ප්‍රේශර් බෝ වෙන්නෑ. එ කැනෙක්ත්නැ ඒකටටන උගන්නන් ඒ වගේ අප අ අද තියන ජීන රටාක්‍රමේ හැටියට බලන්නකොට අපි කරන හැම රසාාවකිම ඔකපේශනල් ඩිස්කිපන්සිීවා අපිව කිසිිම රස්සාාවක් සමබර ව්‍යයාම දෙන්නේ ඉදගට බක්ොටකොට හිටක්. ඒම කොටකොටයිඉ හොට මද දෙවෙන්නේ ඇයට තිකට අප අස්ති පංචරයට අපි අවශ්‍ය කරන සමවයායම ැබෙන්න්නෑන් ඉති නිසා වාපිත් සම්ි පෙනවා කියෙ කහන දෙයක් නෑන අන්තිපන කරන්න පුද්ගලි කා අත නයක්ක්නම් ඒයට එක දෙෙනවාම හොඳදුවට සල්ි ගත්තින හම්බ කරපු සේරම ඕක දෙනවා ඕකන් බලබාට ප්‍රශ්ර දිච්ාම ඕකටම වරයි සේරීමම සලි උට පිලිකාවක්කාව යුදත් අල්බිගතන ර ර. මු පවුලමවරයි ඇැබ පිළිකව සනීපකන් හිෂ්පිතාලිනට පිළික ධනීබයි ඇැබැ ගෙදර කට්ටට හට ටැක්කනවා බිල්ල දාකිෙනකොට. ආනේ තොපේ හම්බකිෙරල්ල. ඉක කුටුවක්ත් තේරුමක්නෑන මේ වාතරයට පිත්තට සෙමට කොහොමද ඉරත්තුගුණ යනු එම මොනවක්කත් පෑන සදෞද්ධය මට ගහගනි සිකුට දැන්ද වෙනක ලියන්ඩපා හම්බුගර පය කකම්රපියාව. සෙනසුරා දැද අම්මානාල කරලා පන්තල්ලන. හාමුදුරන්ට ඉන්ද නෑ මෙසී මොකද මේ සද්දාහ උතුරල යන සඳ ආය අමටිකාගන් පව් අපා එහම නැතුව පැවිද හම්ුරනාට පස්සේ චීවර පිටි පස සේනාස ිලම් පැස බෙනවයි කියලා කියන්නේ එක ඇන මහනකමකට ගැල පෙන විදියට එ මේ ලස්සන චලෙන්ජර් සරක් කෝම්බ වෙලා ජරෝ කාරයෙක ඇපල් ගෙඩිය කකා ස්තරාසිට්ිකවාඩවෙලා යන කුමාර කුමර සැපනවේ මම්මේ ගන් පැවිද්ධට අවශ්‍ය කරන චීවර පින්ඩ පාසසේ නාසර ගිලම්පස. ඒ ආරෝ පරිනායයක් විදතමයි බුදුරජන්සය දකින්න. ඒක නිකම්ම නිකම් මේ මනුස්සේ දැක්ට එන සද්දහවත් තියෙනවා අරකින සීල සම්පත්ති බල සම්පත්ති ජවසම්පත්ති තියෙනවා හැබයි අර ගේන මොකක්දෝ ශක්තියක් තිය. ඒක ලොකු වාමීන් වන්සේ කියනවා. අපේ මාභෝසන් වහන්සේ මේ සාරා සංක්‍යය කල්ප ලක්ෂයක් පෙරම්පුර්ණ කොට උන්වහන්සේ ඒ කරන පංවල තෙද එන්ද එන්ඩ එන්ඩ එන්න බල කැවෙනවා. ඒකට කියන අධිෂ්ඨාන ශක්තිකය චිත්ත ශක්ති. ඉති ඒක දන්න මම දැන් මේ ඇත්පන්තියකට අවත් මම අමුතු ජාති ඇතෙක්. සිංහ රාජෙක වුණත් දන්න මොකද්ද වෙනසක්මට තිය ෙනොයි කියය. මනුස්්‍යයන්තර නායකත්යක් ගත්තත් දන්න. මොන සතා වනත් මහපෝසන් වහන්සේට තේරෙනවා. ඒ තිබුණට ඒ ගෙවෙඩ දෙන්න. ඒ අත්මේ තවත් හෙත ගන්නනවා. අන්තිමටම මේ ගෞතම සිද්ධාර්ථ භහවේ ලබනකොට මනුස්ස දේහිකට දරඩ බැරි තරම් පින් තිබුණ. ඒකයිව දෙච්චිසක් මහාපපුරුස ලක්ෂණ සහසුවක්වී යන්ජන කියලා කියන්නේ මහාපුරුස්ස කන්නට නම තමයි කිය ලන්න. එති මාර්යා ඇවිල්ලා මේ හෙට්ට බුදුුවෙනවයි කියලා එදා හැන්ද ඇවේ පුදු මාකාර් විජර කරතර කරන්න. මේ ඉසරට ඇවිල්ල කතාපතා කරලා කරදරට ඊට පස්සේ ක බුදුරජාසක මං ඔක්කොම දී ය බට ඕන දෙයක් ගනටුොම ඉඳදගන්න පොලෝමට තින. මේක ඔක්කොම යිතිමාරයට ඊට පස්සේ බුදුරජාන්සික මම ඇස්ස් මස්ලේ දන්දදිවූ ප්‍රමාණය හකිට බන්න කොට උඹටත් වැඩිය මේ මහපොලෝ දන්නවා මම් පෙරව පාරමිතා බල කියලා මහපොලෝට අත තිබ්බා භූමිස් පර්ෂ මුද්‍රා වෙදී මේක දෙතරන්ට පටන් ගත්තා රධිෂ්ඨාන ශක්තිවල වැඩේ එතකොට මාරය නැගල හිටපු ඇතා හිතුව සුනාමයක් නවයි එන්න කෙළ ද පංගම් මාරයත් තරන් දිවවේ ඒතු රහමුද හිතුව පැදිලෑනවත මයි කල ගොල් ලොක්කොම පසු බැව ඒහමතම බුදුරජාසේ මාර පරාජය කෙර මහපොලොෝට අත තිබ්බේ පිට කරදරයක් ච්චාමපේ හිත්පිත්නැති එක එක්කත්තු උදව් කරන්නේ බයිවෙෙන්ඩපවා. සිත්පිත්නති මහපොලෝ තමයි උදව් කරන්න. එංස ලොකුසාහන්සික ස්මාරකයේ ලොකුසාහන්සික අවයක්ක්ලීඉල තියෙනවා අව සානු හුස්ම දක්ව අතිවිද ශාසනය වඩපු වඩන්ඩ මහන්සුවවෙච්චි මහනෙක්ගේ පුච්චපය අලුටික මෙතන තියෙන බව මහපොලෝ දනීවා කියලා ගාතාවක් මැදල තිල තමයි අපත්තු ව. කිසිව මා මොලොවේ ජීවතන කිසිම කෙනෙකොට බුදුන් කියාන කෞද ක තේරුම් ගන්න බෑ. පැවිද්ද කියන කවුද කියල තේරුම් ගන්න බෑ. රතන් වන්සිේක කියන්නේ කවද් කල තේරුම් ගන්න ැයි ගො දන්නන්නේේ නං පට්ටන් අනම් මනං උු කාරකම් පොල්මක් කාරකං ලාබ සත්කාරණේ. ඒසා කව දකත් බලාපොරොත්වෙන් න මේ හිත්පිත්තති මනුස්සේගෙන් සැලකුමක් උදව්වක් දෙන්නේ හිමනුසගේ වැඩි ඉමන්සවයාගේ ආත්මය වඩාගන්නක විතරයි. එහැම කෙනා නටන්න ආත්මස්නේහේ අනු ගැන මෛත්‍යය කරුණාව අම්මා කරුණා සීතල හදයන් ම රාණකාගන හැදියන් තමයිති. බලාපොරොත්වෙන්න්න එපා තමන්ගේ හමින් අපිට හැ පැත්තෙන් ඉන්න මොනම කෙනෙක්ගෙන්වත් කැඳ ටිකක්වත් ගාලදයි කිය. කැඳ ටිකක්හර යාමුුණනොත්්දේක නිවනරතියගන්න. අප ඒ නිසා නිත්‍ය දායක නිත්‍ය ගිනුමක් නිත්‍ය අපිගැන්නේ. දේපොල කියල හරිම කැත්තයි හරිම ලැ්ජයි ප ැවිද්ෙකුට නිත්‍ය දපොල කිවන ලැ්ජයි. ඒක මේ දිවස්සුලති බවග වැඩක්නේ. ඒම කක්න යනකොට එතනැත් ූපේ. ඒ ීවර පෙන්ට පාසේ නසන ගිලම් පස ලැබෙනවා කියනන්නම්. ඒකට කියන්නේ පැවිද්දගේ ගුණ ගැන කතා කරන්නකොට පියෝච ගරු භාවනෝච වත්තංච වචනක් හමු. ඒකෙන දකින කෙනාට ප්‍රීවෙෙන්ඩ ඒෙන් ියටෙක් ගන ලිපස්ටික් ාගන කොමටපා ගරපා කොමල පපා යනහි දනවෙේ. ඒ යන ගමනම ගරු භාවනීය කියලා කියන්නේ හැම කෙනගෙන මෛත්‍යයට ලක්කෙන. එමොකද සංසාරය හැම කෙනට මෛත්‍රි කරලා තියෙනවා. එයට ගරුත්තයක් නිපීව ලැබෙනවා. භාවනය කල කැනෙ භාවිත හිතක් ඇති හැම කෙනාම කද්දාවත් නිග්‍රහ කරන්නය. වත්තංච වචනක්කමයේ තරම්බින් තිබුණ තැම්ම දාම තමන් කරන්න ඕනේ වත. සාාසනික වත. නොපපිරි හෙලා කර. දෙැ ති ර මයි ඩි රන්න මට යන බලධහග කල්ල කියන හිප එකක් නෑ. සරුවචනාාේ හැම දම පැදහටක් වැඩ හම දාම පයි කිලමිට දොල් හද හතුනාක් දක අසරපද දදාලනෑ. අවුදු හතල ස්පාක් එ දවසක් වියේක ගත ඉ කියල හල තියන කකිරබන් දහත ්පස් සවුරුද්ධේ එ දවසක්ය උුල් තන ඔගුල හරි කෙලි කාරෝ කියලා වැඩ කාරෝ කලා අනේ පිස්සු උගලන එක පැ පපඩි රොදත් පැ තුනම් හතිය අරින් වෙලායන. ව ති ැෙ න්නතු.